ජීවත් වෙන්නේ සමාජයක කමියුනිටියකද තනියම ජීවත් වෙන අපි කවුරුත් නෑනේ රටරන් අපි තාටි දුවේපදී ඉතින් මෙන්න මේ වගේ පවුලක් ඇතුලේ කමියුනිටියක් ඇතුලේ රස්සාව කරන තැන සමාජය තුළ මේසමේ අපි මෙන්න මේ ආකාරයට කෝච්චියේ ජීවිතේ බස් එකේ ජීවිතේ මෙන්න මේ වගේ අපි එක එක තැන්වල ජීවත් වෙනකොට අපිට එක එක්කෙනත් එක්ක අපේ ජීවිතේ බෙදා ගන්නට තියෙනවා. ඇඟිලි පහ ගත්තොත් වෙනස්. ඇඟිලි පහම එක වගේ නෑ. නමුත් ඇඟිලි පහ හරි වැදගත්. ඇඟිලි පහෙන්ම වෙන කාර්යයන් තියෙනවා. අපිට එන්න ඒ වගේ ගත්තරන් අමෙදාත් දීපිට හැම කෙනෙක්වම අපිට අවශ්‍යයි. කවුරුත් නැතුව අපිට ජීවත් වෙන්නට බෑ. ඉතින් මෙන්න මේ වගේ ජීවත් වෙනකොට සමහර අය අපිට හොඳයි කියලා කියනවා. අපිත් එක්ක කතා කරන්න හරි ආසයි දෙනවා. අපිට කෝල් කරනවා. අපිත් එක්ක මුණ ගැහෙන්න ඒගොල්ලන් ආස වෙනවා. අපිත් එක්ක ගමන් බිමන් යන්න ආස වෙනවා. ඒ වගේම තමයි තව සමහර අය කැමති නැහැ අපිත් එක්ක ගමන් බිමන් යන්නට, අපිව අඳුනලා දෙන්නට, ඒ වගේම අපේ ජීවිතයත් එක්ක ගොඩාක් බද්ධ වෙලා ඉන්නට, අපිව අඳුරනොයි දන්නවා අඳුරනවා කියලා කියන්නට මේ මේ කැමති නැති පුද්ගලයන්ත් ඉන්නවා. අපේ දුර්වලතාවයන් සමහරලාට හිස්මත් වෙනවා. ඒ වගේම තව සමහරලාට අපේ යහපත්කම, අපේ කරුණාව හිස්මත් වෙන අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම දුර්වලකම හිස්මත් වෙනකොට අපේ ජීවිතේ ගොඩාක් වෙලාවට පළුදු වෙලා යන්නේ යන පැතිකඩ ගොඩාක් තියෙනවා. සමාජයේ ජීවිතේ පළුදු වෙලා යනවා. අපේ රැකියාව වෘත්තිමය ජීවිතේ පළුදු වෙලා යනවා. ඒ වගේම අපේ සම්බන්ධතා කියන දේවල් පළුදු වෙලා යනවා. මෙන්න මේ වගේ යනකොට අපිට අපේ ඒ හැම දෙයක් අතරම ගැප් එකක් ඇති වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ගැප් එක රත්තරන් අම්මෙතාති දුවේපතේ අපිට දරා ගන්න හරි අමාරුයි. වේදනාව තුළ එන ගැප් එක දරා ගන්නට ගොඩාක් අපහසු වෙනවා. අන්න ඒක නිසා රත්තරන් අම්මෙතාති දුවේපතේ අපි කොහොමද මේ ජීවිතයට මුහුණ දෙන්නේ? මේ ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා කියලා නිරන්තරයෙන්ම අපි මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේ තමයි අපි දන්නවා මල් මල් වීදුරුවක් අරගෙන බැලුවොත් මෙන්න මේ වීදුරුව බැරි වෙලාවකත් මල් තියෙන වීදුරුව කැඩුණොත් ප්ලේන් වීදුරුවට වඩා හපං ක්‍රූෂර් මල් වීදුරුවක් කැඩුණොත් ඩිසයින් එකක් තියෙන වීදුරුවක් කැඩුණොත් ඒක කැඩුනහම නැවත ඒක ෆික්ස් කරන්න හරි අමාරුයි. ඒක ෆික්ස් කරන්න හරි අමාරු නිසා මොකද වෙන්නේ? ඒකේ තියෙන ක්‍රැක්ස් පේන්න පටන් ගන්නවා. අර මල් ටික ඩිසයින් එක හරි ලස්සන නැවත ෆික්ස් කරගන්න අපිට අපහසු වෙනවා. අන්න එහෙම වුණාම රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ අපිට ඒ වීදුරුවේ තියෙන ලස්සන නැති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි එහෙමනම් ඒ ලස්සන නැතුව ගියාට පස්සේ අපි එහෙනම් මොනවද කරන්නට යන්නේ? අපි එතනින් නවතිනවද? අපි එතනින් ඉදිරියට යනවද? හරියට පැන්සලක් අරගෙන දෙකට කැඩුවම රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ ඒකට කිසි හැඩයක් නැති වෙනවා. ඒ හැඩය ගන්න නම් නැවත වතාවක් එහෙමනම් අපි තීරණය කරනවා. තීරණය කරන්නේ you have to make a decision. මෙන්න මේ තීරණය ගන්නට උඩින් මොනවටද නැවත කටර එකක් අරගෙන මේ පැන්සල කැඩිච්ච තැනින් නැවත උල් කරන්න පටන් ගන්න ඕනේ. උල් කරන්න පටන් ගත්තම නැවත සාමාන්‍ය ආකාරයට මේ පැන්සලින් අපිට ලියා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ අද අපිට තියෙන ආරාධනය අපේ නැවතිච්ච තැන් තියෙනවනම් ඒ තැන්වලදී අපි එහෙමනම් කලකිරලා අයියෝ මට මේ වීදුරුව හරියට ෆික්ස් කරගන්න බෑනේ කියලා අපේ ජීවිතයේ අත්දැකීම් තුළ අපි කලකිරලා ඉන්නේ නැතුව අපි ඩිසයිඩ් කරමුද, අපි තීරණය කරමුද අර දෙකන කැඩිච්ච පැන්සල වගේ කටර එකක් අතර අරගෙන නැවත උල් කරන්නට ඒ කැඩිච්ච තැන්වලින් කැඩලා තියෙන හැමතැනක්ම උල් කරන්න අපි පටන් ගමුද? අන්න එතකොට ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදය එන්නේ ඒ මොහොතට ගලාගෙන. එහෙනම් මේකට අවශ්‍ය ශුද්ධාත්මයන්ගේ ප්‍රඥාව, උන්වහන්සේගේ දැනුම, දැනගැන්ම, දැනුතුකම අපිට අවශ්‍යයි. එහෙනම් උන්වහන්සේගේ ශුද්ධාත්මෙනි පුරවන්න, අපි හැමෝම පුරවන්න ඔබගේ ශුද්ධාත්මෙන් අපිව පුරවලා අපේ ජීවිත ඔබ වහන්සේ පූර්ණ කරන්න. ස්තුතියි. ජේසුස් වහන්සේ.